අයිබෝවන් සුබ දවසක්. 2024 සැත්තැම්බර් 21 වැනිදා පවත්වන ලබන ජනාධිපතිවරණයේ වැඩි වාසි කාටද? මේ මාසේ වෙනකොට සමීක්ෂණ වාර්තා අනුව ඉදිරි සිටින්නේ අනුරකුමාර දිසානායක මහත්මා 139, ඊළඟට සජිත් පෙරේස් මහත්මයා 138, ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්මා 115. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මාට පෙබරවාරි මාසේ වෙනකොට 107ක් තිබුණේ, මේ මාසේ වෙන විට 115 දක්වා වර්ධනය වෙනවා. ඒකෙන් දැන් ඉදිරියේදී බඩුමිල අඩු කරලා රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන බවට ආරංචි තියෙනවා. එහෙම වුණොත් ඡන්ද ප්‍රතිඵලය ඔයිට වඩා වෙනස් වෙනවා. මොකද රාජ්‍ය සේවකය ලක්ෂ 15ක් ඉන්නවා. ඒගොල්ලන්ගේ එක්කෙනෙකුට 3 දෙනා 4 දෙනා ගන්න තිබ්බත් 15 වැඩි කිරීම අතර ලක්ෂ 8ක් වගේ වෙනවා. එහෙම වුණොත් ඡන්ද ප්‍රතිඵලයේ සෑහෙන වෙනසක් සිද්ධ වෙනවා. මම නම් කිසි කෙනෙකුට ඡන්ද දාන්නේ නැහැ. හේතුව තමයි ඔය කවුරු ආවත් වෙනසක් වෙන්නේ. ඔය කවුරු ආවත් වෙන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් මනුස්සයන්ට වසකවනු, රාජ්‍ය අනුග්‍රහයෙන් සූදුව පවත්වනු, රාජ්‍ය අනුග්‍රහයෙන් මත්පැන් මත්ද්‍රව්‍ය වලට අවසර දෙනු, රාජ්‍ය අනුග්‍රහයෙන් සතු මරනවා. කවුරු ආවත් ඔච්චර තමයි. ඒ නිසා මගේ ඡන්දෙ මං කුරුටු ගන්නවා. ඔබතුමලා කැමති දෙයක් කරන්න. සුබ දවසක්.